නමු තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමු තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමු තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ කවුනවන්ත වනබර සත්පුරුෂ පින්වත්නි අබුදාබිහි පදිංචි සුපින්වත් අපේ ධම්මික ගමගේ මහත්මයා හිතය ප්‍රාර්ථනා සාපිතාගේ මහත්මිය සත්පුරුෂ පින්වතුන් සංවිධානය කරන ඉරිදා අභිධර්ම පන්තිය අද මේ විදිහට සාර්ථක කරගෙන තියෙන්නේ සත්පුරුෂ පින්වත්නි ඉරිදා අභිධර්ම පන්තියේදී අපි අද අනුවන පාඩම තමයි ඔය ඇත්තන්ට සුගන්වන්නේ අනුවන පාඩමේදී අපිට ත්‍රිපරිවර්ත ද්වාදසාකාරී දැනගන්න වෙනවා ඒකට හේතුව තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉගෙන ගැනීමක් ඉන්න හින්දා චතුරාර්ය සත්‍ය ධර්මයේ ඔබ ඉගෙන ගනිමින් ඉන්න හින්දා ත්‍රිපරිවර්ත ද්වාදසාකාරය දැනගන්න ඕන. ඊට කලින් අපි කලින් පාඩම් වල දුක්ඛ සත්‍ය මොකද්ද? සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය මොකද්ද කියලා දැන් මතකයට ගන්න වෙනවා. හොඳයි පින්වත්නි චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන ඒ සත්‍ය හතරේ ඇයි අපි ආර්ය සත්‍ය කියන වචනයක් පාවිච්චි කරන්නේ? ආර්ය සත්‍ය කියන එකට හේතුව මොකද්ද? ආර්ය සත්‍ය කියන එකට හේතුව ආර්ය භාවයට පමුණවන්න උපකාරී වෙන ආර්යයන් වහන්සේ කියලා අපි කාටද කතා කරන්නේ? බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මය අපි ආර්ය සත්‍ය වෙනවා. ඒක සත්‍ය හතර. චතුරාර්ය සත්‍ය. එතකොට ඇත්ත කිව්වහම සත්‍ය කිව්වහම ඕනම දෙයක අපිට එක පැත්තකින් විතරක් නෙමෙයි තව පැත්තකින් බැලුවත් අර එක පැත්තකින් බලලා මේක ඇත්ත කිව්වේ එක තව පැත්තකින් බලනකොට නෑ ඒක නිමි ඇත්ත මේක ඇත්ත කියලා වෙන ඇත්තක් පේනවා. හැබැයි එහෙම ඇත්තවල් ගොඩක් වෙන්නේ මෙතන සම්පූර්ණයෙන්ම එකම සත්‍යය තියෙන්නේ. ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා. දුක්ඛ කියන වචනේ තේරුම මොකක්ද? දුක් කියන්නේ පිළිකුල් කරන කියලා කියන්නේ හිස් හරයක් නැති කියන එක. වචනේ එකතු වුණාම පිළිකුල් කළ යුතු නිසා, හිස් නිසා, සාරයක් නැති නිසා දුක්ඛ කියනවා. පංචපාදානස්කන්ධේ නම් කරන්න බලන්න. රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ රූපස්කන්ධ වේදනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පාළි පාඨය මොකද්ද? ඔය අත පත්‍රිකා බලන්න මේ විදිහට කියන්නේ අටපාඩමින් කියන්න ඕනේ. මේ පාළි පාඨය මොකද්ද? මම ගිසතේ කිව්ව පාඩම් කරගන්න. මංච භික්කවේ රූපං චත්තාරෝ මහා භූතා අනන්ත මහා භූතානං උපාදාය රූපං. කතමංච භික්කවේ රූපං චත්තාරෝ මහා භූතා චතුත්ථංච මහා භූතානං උපාදාය රූපං. ඉදං විච්ඡත භික්කවේ රූපං. අපි දැනිටයි කටපාඩම් කරගෙන නැහැ වාගේ. ඒක නිසා කමන්නේ පත්‍රිකා බලන් කියන්නේ කියලා කිය මෙහෙම නැත්තම් සිල් දරගෙන ඉන්න හිත ඒක කඩා ගන්න. ප්‍රශ්නේ පුත් එනවනේ.
අතිකා බලන් හරි කමන්න ඔයත් කියන්න පිටික. එතකොට රූපස්කන්ධය භූත රූප කීයක් තියෙනවද? භූත රූප හතරයි. කියන්න බලන්න හතර. පඨවි ආපෝ තේජෝ වායු. ඒව භූත රූප. උපාදාය රූප ඔක්කොම කීයද? 24. කියන්න බලන්න උපාදාය රූප 24. චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ගාන ප්‍රසාදේ, ජීවහ ප්‍රසාදේ, කාය ප්‍රසාදේ. රූප, ශබ්ද, ගන්ධ, රස. ස්ත්‍රී භාව, පුරුෂ භාව. රූපේ, ආහාර රූපේ. පරිච්ඡේද රූපේ, කාය විඤ්ඤාති, වචි විඤ්ඤාති රූප. ලහුත, මුදුත. කම්මඤ්ඤත. මෙතනදී ආයතන වේදීන් වේදනා හය කියන බලන්න. චක්කු සම්පස්සජ වේදනා, සෝත සම්පස්සජ වේදනා, ගාන සම්පස්සජ වේදනා, ජීව සම්පස්සජ වේදනා, කාය සම්පස්සජ වේදනා, මන සම්පස්සජ වේදනා. සඤ්ඤාස්කන්ධය කියන්නේ මොකද්ද? ආයතන හයෙන් ගන්නා අරමුණු වල ඇහැඩ හුරු වල ස්වභාවය වෙනකට හඳුනා ගැනීම. සංඛාරාස්කන්ධය කියන්නේ චේතනා. කියන්නේ බලන්න ආයතන බීදීන් එක. රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, ස්පර්ශ සංචේතනා, මන සංචේතනා. එතකොට සංඛාරස්කන්ධයේ චෛතසික විදිහට කිව්වොත් සංඛාර චෛතසික 50. චෛතසික 50. ඊට පස්සේ විඤ්ඤාණස්කන්ධය. විඤ්ඤාණස්කන්ධය ආයතන විදිහට කියන්නේ විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ. ඊට පස්සේ දුක්ඛ සත්‍ය, ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, ඒ විදිහට දැනගන්න. දුක්ඛ සත්‍ය ලක්ෂණ හතරක් තියෙනවා. කියන්න ලක්ෂණ හතර මොනවද? පීලනට්ට, සංකතට්ට, සන්තාපට්ට, විපරිණාමට්ට. ඒ වගේ තේරුම් ඔක්කොය ඔය අතට මතක තියාගන්න ඕන තේරුම. ඊට පස්සේ සමුදය සත්‍ය. සමුදය කියන වචනේ තේරුම මොකද්ද? සං කියන්නේ එක්වීම, ගැළපීම. අය කියන්නේ එකතුව. එතකොට සමුදේ ධර්මය කීයක් තියෙනවද? සමුදේ සත්‍ය තණ්හා කීයක් තියෙනවද? තුනයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඊට පස්සේ මේ තණ්හා තුන ඔක්කොම කීයක් වෙනවද? කීයක් විදිහට වැඩෙනවද? 108 ආකාර වෙනවා. කොහොමද තණ්හා 108 හැදෙන්නේ? ආයතන බේදෙනි. ආයත අධ්‍යාත්මිකයි, බාහිරයි. කාමතන හයයි, භවතන හයයි, විභවතන හයයි. ඒක ආයතන අධ්‍යාත්මික ඒව 18, බාහිර ඒව 18යි, එතන 36යි. ඊට පස්සේ අතීත, වර්තමාන, අනාගත. ඊට පස්සේ සමුදේ සත්‍ය ලක්ෂණ හතරක් තියෙනවා. මොනවද සමුදේ සත්‍ය ලක්ෂණ හතර? ආයවනක්ක, නිදානක්ක, සංයෝගක්ක, පලිබෝධක්ක. දුක්ඛ නිරෝධ. නිරෝධ කියන වචනේ හැද තියෙන්නේ කොහොමද? ඒක තේරුම්? නී කියන්නේ නැති බව, රෝධ කියන්නේ හිරගය,
දුක නැති කිරීමට උපකාර වන සසරේ පැවැත්වීමට විරුද්ධ කියන අර්ථය තමයි දුක්ඛ නිරෝධ කියන්නේ. නිරෝධ සත්‍ය ලක්ෂණ කීයක් තියෙනවද? හතරක් තියෙනවා. කියන්න බලන්න. ඉස්සරණට විවේකට්ට අසංකතට අමතට්ට දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය. ඒ කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය ලක්ෂණ හතරක් කියන්න බලන්න. නියනට හේතුට දසනට ආධිපති යත්. හොඳයි, එහෙමනම් අද පත්‍රිකාවට දැන් අපි යොමු යමු. අද පත්‍රිකාව පෙරල ගන්න ත්‍රිපරිවර්ත ද්වාදසාකාරයේ ත්‍රිපරිවර්ත ද්වාදසාකාරයේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළ බුදුපියාණන් වහන්සේගේ ඥානදාසී තුන් ආකාරයක් වෙනවා. අපි ඒක හඳුන්වන්නේ ත්‍රිපරිවර්තය කියලා. ඒ තමයි සත්‍ය ඥාන, බුද්ධ ඥාන, ත්‍රි ඥාන. සත්‍ය ඥාන, බුද්ධ ඥාන, ත්‍රි ඥාන. චතුරාර්ය සත්‍ය ධර්මයේ එක සත්‍යක මේ තුන් ආකාරයක ඥානයක් තියෙනවා. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය ගත්තාම දුක්ඛ සත්‍ය සත්‍ය ඥානේ කුත් ඥානේ කුත් ඥානේ තියෙනවා. සමුදය සත්‍ය සත්‍ය ඥානේ කුත් ඥානේ කුත් ඥානේ තියෙනවා. නිරෝධ සත්‍ය සත්‍ය ඥානේ කුත් ඥානේ කුත් ඥානේ තියෙනවා. මාර්ග සත්‍ය සත්‍ය ඥානේ කුත් ඥානේ කුත් ඥානේ තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ එක ඥානයක මේ ඥාන තුන බැගින් තියෙනවා. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ ඥාන තුنين වැඩි කළහම තුන්වරක් හතර 12යි. ඒක 12 ආකාරයක් වෙනවා. දුක්ඛ සත්‍යෙට 3යි, සමුදය සත්‍යෙට 3යි, නිරෝධ සත්‍යෙට 3යි, මාර්ග සත්‍යෙට 3යි, ඔක්කොම 12යි. අපි මේකට හඳුන්වන්නේ ත්‍රිපරිවර්තන ද්වාදශ ආකාරයන් කියලා. ත්‍රිපරිවර්තන ද්වාදශ ආකාරයන් කියලා. දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය කිව්වහම දුක්ඛ සත්‍ය සත්‍ය ඥානයේ කුත්ති ඥානයේ කුති ඥානයේ වෙන්නේ මෙන්න මේ වසත්‍ය ඥානය. දුක මේයයි දැන ගැනීම. දුක්ඛ සත්‍ය සත්‍ය ඥානය. ඒකේ කුත්ති ඥානයේ වෙන්නේ පරිඥය ඥානය. මනාව වටහා ගැනීමේ නුවණ. කුති ඥානයේ වෙන්නේ පරිඥාත ඥානය. මනාව වටහාගත් බව අවබෝධ කරගත් නුවණ. ඒ දුක්ඛ සත්‍ය සත්‍ය ඥානෙ වෙන්නේ දුක මේක කියලා දැන ගැනීම. හරි, මේකට කුත්ති ඥානෙ වෙන්නේ පරිඥය ඥානෙ. කුත් ඥානෙ වෙන්නේ පරිඥාත ඥානෙ. දැන් මෙන්න මේ වචන තුන හොඳට කටපාඩම් කරගමු. සත්‍ය ඥානෙ පරිඥය ඥානෙ පරිඥාත ඥානෙ. සත්‍ය ඥානෙ පරිඥය ඥානෙ පරිඥාත ඥානෙ. 10 පාරක් කියන්න බලන්න මේක. දුක්ඛ සත්‍ය සත්‍ය ඥානය පරිඥය ඥානය පරිඥාත ඥානය පරිඥාත ඥානය පරිඥාත ඥානය සත්‍ය ඥානය පරිඥය ඥානය පරිඥාත ඥානය සත්‍ය ඥානය පරිඥය ඥානය පරිඥාත ඥානය සත්‍ය ඥානය පරිඥය ඥානය පරිඥාත ඥානය බොහොම හොඳයි. දැන් ඕක අමතක වෙන්න බෑ, හොඳට කටපාඩම් වෙන්න ඕනේ. ඊට පස්සේ ඉන්නේ සමුදය සත්‍ය. සමුදය සත්‍ය සත්‍ය ඥානෙ කුත් ඥානෙ කුත් ඥානෙ කියන එක සත්‍ය ඥානෙ වෙන්නේ දුකට හේතුව දැන ගැනීම. එතකොට පහත ඥානෙ තමයි කුත් ඥානෙ වෙන්නේ.
කුත ඥානෙ වෙන්නේ පහීන ඥානෙ. එතකොට දුකට හේතුව දැන ගැනීම ඒ වගේම පහත විඥානය දුක දුරුකල යුතුය දැන ගැනීම ඒ කියන්නේ කුත ඥානෙ වෙන්නේ පහීන ඥානෙ. ඒ තුනත් කියන්න බලන්න. Satyanyane pahata vinyane prahinyane. Pahata vinyane Satyanyane prahatavya jnane prahinyane prahinyane satyanyane prahatavya jnane prahinyane prahinyane satyanyane itu kutnyaani ini sacci kata banyani, yaitu yang midiwa patyasa kaliyuti adhyana ganima, itu kota kutnyaani ini sacci kata anti jnani. Kutnyaani ini sacci kata anti jnani, ikan yaitu yang miduna ayai dhyana ganima. Nirodha sattya kiyana balani itika dahapara? මාර්ගයේ වර්ධනය කළ යුතුය දැන ගැනීම භාවිතාන්ති ඥානෙ මාර්ගයේ වර්ධනය කළියයි දැන ගැනීම. එතකොට සත්‍ය ඥානෙ මාර්ගයේ දැන ගැනීම භාවිතාඥානෙ මාර්ගයේ වර්ධනය කළ යුතුය දැන ගැනීම භාවිතාන්ති ඥානෙ මාර්ගයේ වර්ධනය කළියයි දැන ගැනීම. මෙන්න මේ විදිහට ඔය අතු ඒ ටික දැනගන්න ඕනේ. දැන් මාර්ග සත්‍යය ටිකක් කටපාඩමින් කියන්න 10 පාරක් කියන්න. Satyanyane bhavetabbanyane bhavitantinyane. Satyanyane bhavetabbanyane bhavitantinyane. Satyanyane bhavetabbanyane bhavitantinyane. Satyanyane bhavetabbanyane bhavitantinyane. දැන් පත්‍තිකා බලන්නේ නැතුව කියන්න බලන්න දුක්ඛ සත්‍ය ඥාන තුන. සත්‍ය ඥානෙ, පරිමේය ඥානෙ, පරිඥාත ඥානය. බොහොම හොඳයි. සමුදය සත්‍ය ඥාන තුන. සත්‍ය ඥානෙ, පහතව්‍ය ඥානෙ, ප්‍රහීන ඥානෙ. සත්‍ය ඥානෙ, පහතව්‍ය ඥානෙ, ප්‍රහීන ඥානය. නිරෝධ සත්‍ය ඥාන තුන. Satya ඥානේ සච්චි කාතබ්බ ඥානේ සච්චි කතන්ති ඥානය. මාර්ග සත්‍ය ඥාන තුන.
සත්‍ය ඥානය, භාවිත ඥානය, භාවිත අත්ති ඥානය. භාවිත අත්ති ඥානය. හොඳයි. මේ ටික කටපාඩම් කරගන්න ඕන. මේ දුලුස් ආකාරයේ හොඳට කටපාඩම් කරගන්න. කටපාඩම් කරගෙන ඔය ඇත්තගේ ජීවිත කාලෙටම අමතක නොවන විදිහට ඔබ සත්‍යමත් වෙන්න ඕන. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේම චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්න ඔය ඇතු චතුරාර්ය සත්‍ය ධර්මයේ අංග සම්පූර්ණව දැනගෙන එම ඕන. චතුරාර්ය සත්‍ය ධර්මයේ හොඳට අංග සම්පූර්ණව ඔබ දැනගෙන ඉන්න ඕන. ඒකට අදාළ තියෙන මේ කවුණු කාරණා ඔක්කොම ටික. හොඳයි පින්වත්නි, අදට මෙතකින් අවසන් කරමු නේද? මෙතෙක් කියලා ඔබ රැස් කරගත්ත පුණ්‍ය ධර්මිය මියගිය සසරගත නෑදැයිනට අනුමෝදන් වීවායි කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතී නම් හෝතු. දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න. ආකාසත්තාච ආකාසත්තාච බුම්මටා දේවානාගා කවදා හෝ දවසක ඉපදලා කවදා හෝ දවසක මානීර පාතන සසදීන් යෙකුදව නිවන් දකින්නට මේ පින් හේතු සම්පාතම වීවා කියලා නිවනම අරමුණු කරන්න. ඉදන් මේ පුඤ්ඤං දන් මේ පුඤ්ඤං ආසවක්ඛය මහන් භූතු නිවන් අවබෝධ වීම පිණිසම කුසල් කරන අනන්ත ගුණ පුරන භාවනා වඩන සත්පුරිස ඉන්දීද කල්‍යාණ මිත්‍ර ඉන්දීද ආරි මහෝත්තම ඉන්දීද ආරේම ලැබීවා රුස්ත පින්වත්නි පුණ්‍යවන්ත ඔබ සැමට අපි මේ ආශිර්වාද කරන්නේ. පින්වන්ත ඔබ සියලු දෙනාට අපි ධම්මික මහත්මා ඒ වගේම ශාන්ති මහත්මිය ඒ වගේම දූදරු සම්ම සියලු දෙනාට මොයත් හැම දිනාටම තුඳුරුවන් විසානින් නිරුක් නිරෝගී දීර්ඝාස ලැබේවා. අභිවාදන සීදී සනිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන් ලෝසුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වෙචේ අතෝ නිබ්බාන සම්පත්ති මිනාති සමිච්චතු. ඔය ඇත්තන්ට පහුගිය මාසේ වැඩසටහන් අපි අන්තර්ජාලයට මේ බල යොමු කරන්න ඒ ගැන අහලා තියෙනවා. හැම දිනාටම තිරුවන් සරණයි. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. තිරුවන්